ಕೋವ್ ತಹನಮೆ ಹೆವತ್ ಕೊರೋನಾ ವೈರಸ್ ವೆಲಂದನು ತವತ್ ರೋಗಿನ್ ಹಾಯದನಕು ಹಂದುನಾಗ್ಯಾನಿ ಮತ್ ಸಮಗಮ ಬೆರಟ್ ದಿ ಹಂದುನಾಗತ್ ಮುಲು ಕೊರೋನಾ ವೈರಸ್ ಆಸಾದಿತ್ಯನ್ಗೆ ಸಂಖ್ಯಾವ ವಿಸಿ ಅಟದಕ್ವಾ ಹೆಲಗಿಯ ವಿದೇಶ ರಟವಲ ಸಿಟ ಮೆರಟಟ ಪ್ಯಾಮಿನ ಪಿರಿಸ್ ನಿರೋಧಾಯನೆ ಸದಹ ನವ ನಿರೋಧಾಯನ ಮಧ್ಯಸ್ಥಾನ ಕೇಪ್ಯಾಕ್ ಸ್ಥಾಪಿತ ಕರಿಮ ಕಡನಮಿನ್ ಆರಂಭ ಕಲ ಬವ ಯುದ ಹಮುದಾಪತಿ ಲುತ್ರನ ಜನರಲ್ ಶವೇಂದ್ರ ಸಿಲ್ವಾ ಮಹತಾ ಪವಸುವಾ මේ අතර හමුදා සෙබළුන් අව්ව වැස්ස දිවාරා නොතකා බේවිනුවෙන් වෙහෙස මහන්සි වී මහන්සිය නිවා ගන්නා අයුරු දැක්වෙන සංවේදී ඡායාරූප කීපයක් අප වෙත දැක ගන්නට ලැබුණා. කොහොම නමුත් ඉතාලිය දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන විදේශගත ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියලු දෙනා නිරෝධායන ක්‍රියාවලියකට යටත් කිරීමට රජය විසින් පසුගිය 10 වැනිදා සිට ගත් තීරණයට ඇතැම් පිරිස් විවේචන එල්ල කරනු ලැබුවා. ඇතැම් ලාංකිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර සිටියේ නිරෝධායන ක්‍රියාවලිය සඳහා තමන්ගෙන් රුපියල් 7500ක මුදලක් අය කරන බවයි. නමුත් එය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවට රජයේ මෙන්ම යුද හමුදාපතිවරයාද ප්‍රකාශ කර තිබුණා. ඉන්පසුව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ඡායාරූප පළ කරමින් ඇතැම් පුද්ගලයන් කියා සිටියේ තමන්ට නිසි වේලාවට ආහාර ලබා දීමක් සිදු නොකළ බවයි. තව පුද්ගලෙක් කියා සිටියේ බීමට කෝපි ලබා දුන්නේ ප්ලාස්ටික් බෝතලයක් කපා එය කෝප්පයක් ලෙස මෙන් සාදාලා කියලයි. මේ සියලු චෝදනාවලට පිළිතුරු දෙමින් පිළිතුරු සපයමින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යන කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින ඉතාලියේ සිට පැමිණි ලාංකික තරුණයෙක් මෙලෙස සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් දමා තිබුණා. අපට සලකන එක නම් සලකනවා බොක්කෙම්ම. කටින් ඉල්ලුව හැම දෙයක්ම දුන්නා. ෆ්‍රී වයිෆයි, රෑ එළි වෙනකන් බාත්රූම් අලුතින් හැදුවා. උදේ වෙද්දි හදලා ඉවරයි. මෙහෙම කන්න දෙනවා නම් තව මොනවද අපි ඉල්ලන්න ඕනේ? ඒත් අවුලකට තියෙන්නේ අපි එක්කම ඉන්න සමහරක් හිතන් ඉන්නේ උන් වෙන ලෝකෙකින් ආවා කියලා. උන් එපදිලා තියෙන්නේ තරු පහේ හොටෙල්වල. අපිට නම් මේ හොඳටම ඇති. මාසයක් වුණත් ඉන්නම් තියාගන්නවා නම් ආදරේ බොක්කෙම්ම. ශ්‍රී ලංකා ආමි. නිරෝත් මදුශංක යාළුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.